වසර 30කට ආසන්න කාලයක් සිය පුතෙකු නිවස තුල සිරකරගෙන සිටි බවට සැකකෙරෙන මවක පිළිබඳ පුවතක් ස්වීඩනයේන් වාර්තා වෙනවා. මෙම පුත්‍රයා මේ වන විට 40 වැනි වියෙහි පසු වන අතර ඔහු වයස අවුරුදු 10-11 කාලයේ සිට මේ ආකාරයෙන් සිරකරුවෙකු ලෙස සිටින්නට ඇතැයි සැකකෙරේ. මෙම පුද්ගලයා සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඔහුගේ 77 මව අසනීප වී රෝහල්ගත කිරීමට සිදුවීමෙන් පසුයි. එයින් පසු ඉහතකී පුද්ගලයාගේ සහෝදරියක නිවසට පැමිණි අවස්ථාවේ සිය සහෝදරයා මේ ආකාරයෙන් සොයා ගැනීමට හැකි වී ඇත. මෙම සොයුරිය තරුණ වියේ සිටියේදී පවුලෙන් වෙන්ව ගොස් ඇත. තමා පසුගියදා නිවසට පැමිණි අවස්ථාවේ එය මුළුමනින්ම අඳුරින් යට වී තිබූ බවත් මල මුත්‍රා දුගදින්ද දුහුවිල්ලෙන්ද පිරී තිබූ බවත් ඇය මාධ්‍ය සමග පවසා තිබුණා. කතා කළ විට නිවස තුලින් කිසිවෙකු පිළිතුරු නොදුන් නිසා ඇය ඒ තුළ විපරම් කරමින් ඇවිදිමින් සිටියේදී මුළු තැන් ගෙයින් හඬක් ඇසී තිබිණි. එහි ගොස් බලද්දී සිය සොයුරා අඳුරු මුල්ලක ගුලි ගැසී වාඩි වී සිටින අයුරු දැකගන්නට ඇයට හැකි වී තිබේ. ඔහුගේ සිරුරෙහි බොහෝ තුවාල තිබූ බවද ඔහු වෙතින් දැඩි දුගදක් හැමූ බවද සොයුරිය සඳහන් කර තිබිණි. සිය සොයුරාට වයස අවුරුදු 10ක් පමණ වෙද්දී මව ඔහු පාසලෙන් දිවත් කරගත් බව ඇය තවදුරටත් පවසා තිබුණා. එම අවස්ථාවේ සිය සොයුරාගේ ජීවිතය ගැන යම් පාර්ශව දැනුවත් කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වූ බවද ඇය සඳහන් කර තිබුණා. මෙම පුද්ගලයා පසුව රෝහල්ගත කර තිබූ අතර වෛද්‍යවරුන් පවසා තිබුණේ ඔහුට සැත්කම් පවා කිරීමට සිදුවන බවයි. සිය පුත්‍රයා සිරකරගෙන සිටීම සම්බන්ධයෙන් මව වැරදිකාරිය වූ ඔහොත් ඇයට උපරිම වශයෙන් වසර 10ක සිරදනුවම් පැනවීමට හැකියාව තිබේ. තම මවගේ එක් දරුවෙකු බාලවියේදීව මරණයට පත්ව තිබූ බවත් ඒ පිළිබඳ ඇති වූ මානසික කම්පනයකින් ඇය පීඩා විඳිමින් සිටි බවත් ඒ නිසා ඊළඟට ලැබුණු දරුවා ආරක්ෂා කර ගැනීම සඳහා අසීමිත උත්සාහයක නිරත වූ බවත් ඉහතකී සොයුරිය පවසා තිබුණා.